ැක ශ්‍ර ලකාක න්ඩම ංලා දෙෙස කණඩෑම අතර චතගොන්න හිදී පැත්තන. පළම ටෙස් තරගේ සිවුවෙන දිනේ අදයි. වර්සාාවෙන් සිදු වූ බලපෑම හේතුවෙන් අදනය සඳහ තරගේ ආරම්භ කෙරුණේ. පෑය භගේක ප්‍රමාධයකින් පසුවයි. දිවා ආහාරය සඳහ තරගේ නතර කරන විට සිය පළමුම ඉම ක්‍රේඩා කරමින් සිටි බංගලා දේශය විකත් තුනත්දවෙ ලකුණු තුන්සිේ අසුපා ලබා සිටියා. අද දවස ආරම්භේ සිට දිවා ආහරය දක්වා. ංගලා දෙෙස කණ්ඩෑමක් සිදු කඩුල්ලක් නොවී ලකු හැට හතක් ලබගෙනීමට සමත් වුණා. වැඩවිට නොදවී පන්දුවට පාර් දෙමින් සිටි මුස්පික රහිම් ලකුණු අසු පහක් ලිටොන් දස් ලකුණු අසු අටක් ලබාගෙන සිටිය. ෙසේවෙතත් දිවා ආහාරයෙන් පසුව. යොමු කරනු පළමු පන්දු දෙකේදීම විකට දෙකක් දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වීමම විසේ සත්වයක් එලෙස දවීගේ ලිටොන් දස්සා ටමිම් එක් බල් දස් ලකුණු අසු අටකට දවීගේආතර අනතුර පිටියට පිවිේ ලකුණු එකෙ ඇතිස්තුනක් ලබා සිටියේද ආබාධයක් ේතුෙන්, ඒ පිටේ නිවත්තු ටමිම් ඉක් බාල්. හුද වා ආරයෙන් පසුව යමු කෙරුණු දෙවනි පන්දුවෙන් දැවී ගියා. බේග පන්දු යවන ක්‍රඩක කසුන් රජත විසිනුයි එම විකට දෙකම දවාගනීමට සමත්තුනේ. පන්දුු ජවීමේදී කසුන් රජිත මේ වන විට විගට හරත් දවාගෙනීමට සමත්වී තිබෙනවා. තරගේ කාසේ වාසෙදන පළමුුව පන්දුවට පාරදදු ශ්‍රී ලංකාව. සියලු දෙන දැවි ලකුණුතුන්ේ අනුහතක් ලබා ගත්තා. ඒ ඇන්ජලෝ මෙතු ස්වාර්තා කළ ලකුණු එකසියානු නවින් සක්තිමත්වෙමින්. මහත අනවිට ංගලා දෙෙක කන්ඩෑම විකත් හයත්දවි ලකුණු හාර්සේ විස එකක් ලබාගීමට සම තිබෙනවා. පෑම්පේ අලුත් නදශි ෙස්ක්‍රිකට පිියේ අලුත්ම ක්‍රකත් ොරතුර ඔබටත් දැනගෙන මටනම් ප්‍රෙක් ලෝකයා යුටිප නාලිව සස්්‍රර් කර බෙල් සලකුණ කලික් කරන්න.